Gunasena ITN Q&A Panthiya Vidyava. Aibon. Gunasena ITN Q&A Panthiyen ada dawasath api wen karanne vidyava vishaya wenuwen. Minissunne sangveedithawaya pilibandawa boho mata gatum thibenawa. Ape sharirayata deyak wædunoth naththam gatunoth eka apita kohomada danenne? Megan විද්‍යාත්මකව සාකච්ඡා කරන්න තමයි අද දවසේදී අපි සූදානම් වෙන්නේ. අද විද්‍යා පාඩම ස්නායු. අදත් මේකන සාකච්ඡා කරන්න අපිත් එක්ක එකතු වෙන්නේ කලුතර අධ්‍යාපන කලාපයේ විද්‍යා විෂය සම්බන්ධ සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ අමිත සිල්වා මහත්මයා. අයබෝන් සර්. අයබෝන්. අයබෝන් දරුවනේ. හොඳයි දරුවනේ. අපි දැන් කතා කරමු ස්නායු පද්ධතිය ගැන. ඉතින් අපෙන් අහලා තියෙන ප්‍රශ්නේ මොන වගේද කියලා අපි බලමු. රූපේ දැක්වෙන සෛලේ නියුරෝනයකේ. එයි කාර්ය පණිවිඩ ගෙන යාමයි. ඒ ගෙන යන පණිවිඩ කුමන ආකාරයකක්ද? මෙම නියුරෝනේ සංවේදකද කාරකද? ඔබේ නිගමන සඳහා හේතු දක්වන්න. මෙම සෛලේ අනුශාකාවලට වඩා අක්ෂණයේද සුවිශේෂී හැකියාව කුමක්ද? එතකොට අපිට පුළුවන් වෙනවා මේ ප්‍රශ්නෙට පිළිතුර ගොඩනගා ගන්න. අපි බලමු අපේ ප්‍රශ්නේ කොයි වගේ එකක්ද කියලා ඒකට අපි ගන්න පිළිතුර කොයි වගේද කියලා. එතකොට තවත් කියනවා මයිලින් කෝපේ කාර්යයන් දෙකක් ලියන්න සමස්ථිතිය anu කුමක්ද සමස්ථිතිය මගින් පාලනය වෙන තත්වයක් ලියන්න. හොඳයි. අපි අපේ පාඩමට මේ ඇතුළෙමු මේ විදිහට අපිට ස්නායු සෛලයක රූපයක් තියෙනවා. එහෙමනම් මේ ස්නායු සෛලය තමයි අපි කියන නියුරෝනය. නියුරෝනය කියලා කියන එක ස්නායු සෛලයක සුවිශේෂී නමක් ඔබ ප්‍රශ්න වල පිළිතුරු සපෙන් කර හඳ මේ ස්නායු සෛලයක ලියන්නේ නැතු නියුරෝනේ කියන නම පාවිච්චි කරන්න කියලා මම ඔබගෙන් ඉල්ලේ හිටිනවා. ඒ වගේම මේ නියුරෝනේ ගැන බලන්න මේ නියුරෝනේ මේක ඉතා දිග සෛලයක්. මේක සිහින් කෙඳි තියෙන ගොඩක්. ඒතර මේ නියුරෝනේ තියෙන සෛල ප්ලාස්මෙන් වැඩි කොටසක් එකතු වෙලා තියෙනවා මේකේ මැද තියෙන ගැටිත්තක් වගේ ව්‍යුහයට. මේකට අපි කියනවා සෛල දේහේ එතන සමර්ථයමල් ගැංග්ලියම කියලාත් කියනවා. දැන් මේ සෛල දේහයෙන් පිටතර නිකුත් වෙලා තියෙනවා ඔබට පේනවා ප්‍රාග් ප්ලාස්මීය ප්‍රසර දැන් ආයිත් මං කියන වචනේ අපිට පැහැදිලි කරලා දෙන්න වෙනවා ප්‍රාග් ප්ලාස්මීය. ප්‍රාග් ප්ලාස්මීය කියන්නේ සෛල පටලය සහ සෛල ප්ලාස්මීය දෙක එකතු වෙච්ච දැන් අපි කියනවා ප්‍රාග් ප්ලාස්මීය කියලා. වෙනත් ආකාරයකින් අපි කියනවා නම් ප්‍රාග් ප්ලාස්මීය සහ න්‍යෂ්ටිය තමයි සෛලයකදී ප්‍රධාන කොටස් දෙක. ඒ ප්‍රාග් ප්ලාස්මීය කියලා කියන්නේ සෛල ප්ලාස්මීයයි අන්තර්ගත සියලු දේවල් ඊට අමතරව සෛල පටලය. ඉතින් ප්‍රාග් ප්ලාස්මීය ප්‍රසර තමයි මේ වටෙන් දික් වෙලා තියෙන්නේ. ප්‍රසර කියන්නේ දික්වීම වලට. එතකොට දරුවනේ මේ විදිහේ මේ දික්වීම වලින් ඔබට පේන එකක් අනෙක් වට වඩා වෙනස්. එතකොට මෙන්න මේක තමයි අපි කියන්නේ අක්ෂණය කියලා. ඊළඟට ඉතිරි සියල්ලට පොදුවේ දැන් මේ වෙනස්කමක් නැති ප්‍රසර වලට පොදුවේ කියනවා අපි අනුශාකිකා කියලා. එතකොට අපි තේරුම් අරගන්න ඕනේ මෙන්න මේ අපි කියපු කරුණු ඔබ හොඳින් මතක තියාගන්න ඕන. නියුරෝන සෛලයේ ඊටම ආවේනික හැඩයකින් යුක්ත එකක්. ඊළඟට බලමු අපි නියුරෝනික සුවිශේෂී ලක්ෂණ ආවේනික හැඩයක් ඇත. ඊළඟට සෛල ප්ලාස්මෙන් වැඩි කොටසක් සෛල දේහයකට එක් වී ඇත. සෛල දේහෙන් ප්‍රාග් ප්ලාස්මීය ප්‍රසර අපි පෙන්වුම් කරලා තියෙන සෛල ප්ලාස්මීය දැන් සෛල පටලය කියලා ප්‍රාග් ප්ලාස්මීය ප්‍රසර පිටත දික් වී ඇත. ඒවයින් එකක් අනිත් ඒවාට වඩා වෙනස්ය. ඒ අක්ෂණේ නම් වේ. ඉතින් සියල්ල අනුශාකිකා නම් වේ. ඊට පස්සේ අපි තේරුම් අරගන්න උත්සාහ කරමු තවදුරටත් මේ ස්නායු පණිවිඩය කොයි වගේද කියලා. මේ ස්නායු සෛලයේ සෛල පටලය සුවිශේෂී පටලය. මේ සුවිශේෂී පටලයේ තියෙන වැදගත්ම දෙයක් තමයි ඒකට කිසියම් ස්පර්ශයක් හෝ මොකක් හරි උත්තේජයක් ලැබුණාම ඒ ස්ථානයේ එකපාරට පොඩි කැළඹීමක් ඇති වෙලා අයන කැළඹීමක් ඇති වෙලා විද්‍යුත් රසායනික වෙනසක් ඇති වෙනවා. ඒතර අපි මේ පෙන්නලා තියෙන එක මේ විද්‍යුත් රසායනික පණිවිඩයක්. ඒතර මේ ස්නායු සෛලයට මෙහෙම පොඩි තට්ටුවක් හරි දැම්මොත් නිකන් පොඩි ස්පර්ශයක් හරි කරොත් එම නැත්නම් වෙනත් මොකක් හරි බලපෑමක් කරොත් එතන එකපාරටම විද්‍යුත් රසායනික වෙනසක් ඇති වෙනවා. ඊළඟ මොහොතේදී මේ වෙනස දෙපැත්තට බෙදිලා දෙපැත්තටම යනවා. දැන් අපි තේරුම් අරගන්න ඕන දෙයක් තියෙනවා. දැන් අපිට ගැටලුවක් මතුවෙනවා එතෙන්දී ස්නායු දිගේ පණිවිඩ දෙපැත්තටම යනවාද කියලා. ඇත්ත මෙහෙම වෙන්නේ නැහැ. ඒක වෙන්නේ කොහොමද කියලා අපි ඊළඟ පියවරේදී බලමු. එතකොට අපි බලමු මේක යථා තත්ත්වයටපත් වෙනවා. යථා තත්ත්වයටපත් වීම සඳහා තත්පර 500න් එකක් වගේ කෙටි කාලයක් ගත වෙන්නේ. බොහොම කෙටි කාලයක. ඒ නිසා මේම ඉතා ඉක්මනින් අපේ ශරීරෙ මෙහෙම තට්ටු කරොත් කොතරම් ඉක්මනින් තට්ටු කරත් මේ තට්ටු කිරීම වෙන වෙනම දැනගන්න අපිට පුළුවන්. මොකද එකපස්සේ එක මේ ස්නායු ආවේග යන්න පුළුවන් ඉතාමත්ම වේගෙන්. මොකද මේ පළවෙනි තට්ටු කිරීම කළා තත්පර 500න් එකක් යනකොට ඒක නැවත දෙවෙනි එකට සූදානම්.
ඒ නිසා මේ ස්නායු තායික්මණින් වෙනස් වෙනසා ආපෝ යතතත්වයට පත් වෙන ශෛල වර්ගයක් කියලා අපි තේරුම් අරගන්න ඕන. දැන් නියුරෝනේ පණිවිඩ දෙපැත්තම ගමන් කළත් නියුරෝන සන්ධිය හරහා පණිවිඩ ගමන් කරන එක පැත්තකට පමණයි. ඒතර අපි ඒක කොයි වගේද කියලා බලමු. මේ නියුරෝන සන්ධිය එක්තරා සුවිශේෂී සන්ධියක්. මේකට උපාගමය කියලා කියන්නේ ඔබට පෙනෙනවා ඇති මේ රූපේ තියෙන අක්ෂණ කෙලවර සහ අනුශාඛක කෙලවර. එතකොට මේ දෙකේ සම්බන්ධ වෙලා නැහැ. පොඩි හිදසක් තියෙනවා මැද්දේ. මේ හිදස පසු කර ගැනීම සඳහා ස්නායු පණිවිඩයට යම් උපකාරයක් අවශ්‍ය වෙනවා. මේ උපකාරිත අපි කියන්නේ රසායනික පාලමක් තනනවා කියලා. ඒත් රසායනික පාලම තැනීම සඳහා ඇසිටිල් කෝලින් කියන ද්‍රව්‍ය ඕන වෙනවා. මේ ඇසිටිල් කෝලින් නිපදවන්න පුළුවන්නේ හැමතිස්සෙම අක්ෂණ කෙලවරට පමණයි, අනුශාඛක කෙලවරට බෑ. එහෙනම් අපි තේරුම් අරගන්න අක්ෂණ කෙලවර දිගේ මෙහෙම පණිවිඩයක් ඇවිල්ලා මෙතෙන්ට ආව ගමන් ඇසිටිල් කෝලින් පොඩ්ඩක් අර මැද හිදසට දාලා ඒකට උඩින් පැනලා එහා පැත්තට යනවා. ඊළඟටලා යාබද අනුශාඛක කෙලවරෙන් පටන් අරන් ආයි පණිවිඩය අරගෙන යනවා ඉස්සරහට. ඒතර මේක මේක අපිට පැහැදිලියි. නමුත් අනුශාඛක කෙලවරෙන් පණිවිඩයක් එනවා කියලා හිතන් මේ පැත්තට. මෙසේ ආපු පණිවිඩය මෙතෙන්ට ආවට පස්සේ අනුශාඛක කෙලවරට ඇසිටිල් කෝලින් නිපදවන්න බැරි නිසා ඒ පණිවිඩය එතනම නැති වෙලා යනවා. මේකට අපි කියනවා නිෂේධ වෙනවා කියලා. එතකොට ඒ නිසා ස්නායු සෛලෙ නැත්නම් නියුරෝනේ දෙපැත්තම පණිවිඩ ගමන් කරන්න පුළුවන් වුණත් මේ සන්ධිය හරහා යන්න පුළුවන් වෙන්නේ එක පැත්තකට විතරයි. ඒ නිසා අපි තේරුම් ගන්න ඕන බොහොම සරලව ස්නායු පරිපත්‍යයක් දිගේ නැත්නම් ස්නායු දාමයක් දිගේ පණිවිඩ යන්නේ එකම පැත්තකට විතරයි. එතකොට අපි මෙන්න මේ සරල උදාහරණයක් අරගෙන බලමු. මේ ආවේගයක් කියන මේ විදිහට සෛල A B C D E කියලා පහක් තියෙන අනුශාඛා වක්ෂණ අපි විදිහට නම් කරලා තියෙනවා. මේ එක්තරා ස්ථානයකින් අපි පණිවිඩයක් දෙනවා. මේ B නම් සෛලයේ ස්ථානයකින් පණිවිඩයක් දෙනවා. අපි අහනවා මෙහෙම ප්‍රශ්නයක්. මෙන්න ආවේගයේ වම් පැත්තෙන් කොතනට පැමිණේද? දකුණු පැත්තෙන් කොතනට පැමිණේද කියලා. ඔබටම මේක හිතා ගන්න පුළුවන්. එසේ නම් ඔබ මේකට පිළිතුරක් සූදානම් ඇති. අපි උත්තරේ හැටියට බලමු. මෙහෙම මොකද දැන් මේ වම් පැත්තට එන ආවේගය ගැන අපි බලමු. ඒක ඇවිල්ලා අනුශාඛාවකින් එන්නේ. ඇසිටිල් කොලින් නැති නිසා එතන ආවේගය නිෂේධ වෙනවා. ඊළඟ දකුණු පැත්තට යන එක අක්ෂණයෙන් එන්නේ. ඒක යාබද අනුශාඛාවට යනවා. එහෙම ගිහිල්ලා ඊළඟ අක්ෂණයට යනවා. ඊළඟ අනුශාඛාවට යනවා. ඔබම ගිහිල්ලා ඊ දක්වා මේ පැත්තෙන් එනවා. එතකොට අපි තේරුම් අරගන්න ඕන මේක ද්‍රවීය වුණේ නැත්නම් එක පැත්තකට ගමන් කරන්න හුරු වුණේ අර උපාගමයේ තියෙන සුවිශේෂී ගුණාංගය නිසා. ඊළඟට අපි තව දෙයක් කල්පනා කරලා බලමු. මෙන්න මේ අපිට පොඩි රූප සටහනක් තිබුණා කලින්. බලන්න මෙන්න මේ අක්ෂණයේ අනුශාඛාව කමක් නැහැ. මම අපි දැන් අක්ෂණයේ සුවිශේෂී ගුණය කිව්වා. මේ තවත් දෙයක් අපිට තියෙනවා අක්ෂණයේ අනුශාඛාව මේ දිග වඩා දිග ඇති ප්‍රසරය ආවරණය වෙලා තියෙනවා එක්තරා ආවරණයකින් කොපුවකින්. මේක තමයි මයලින් කොපුව කියලා. මේ මයලින් කොපුව කියලා කියන්නේ මේක සෛලයකින් හැදිලා තියෙන්නේ. මේ සෛලය තුල තියෙන මයලින් කියලා මේද ද්‍රව්‍යයක්. මේ මයලින් කොපුවේ දැන් තැන්වල මේ මෙබිලා ගියපු ස්ථාන තියෙනවා. ඒකට අපි කියන රැන්විය ගැට කියලා. ඒතර මේ මයලින් කොපුව නිසා වැදගත් කාරණා දෙකක් සිද්ධ වෙනවා. අපිට ඉදිරියේදී ප්‍රශ්නයක් තියෙනවා අපිට මේ කතා කරන්න. මයලින් කොපුවේ කාර්ය දෙකක් කියන්න කියලා. මයලින් කොපුවේ කාර්ය දෙකක් තියෙනවා. අපි බලමු මොනවද කියලා. පළමු වෙන්න එක නිකම්ම කොපුවක් වගේ තියෙන නිසා නියුරෝනේ ආරක්ෂා කරනවා. ඒ නිසා මේ මයලින් කොපුව නියුරෝනේ ආරක්ෂා කරන වැස්මක් කොපුවක් හැටියට ක්‍රියා කරනවා. දෙවෙන්න තමයි ස්නායු පණිවිඩයේ වේගය වැඩි කරවනවා. ඒතර මෙන්න මේ ක්‍රියා දෙක තමයි මේ මයලින් කොපුවේ ක්‍රියාවන් වෙන්නේ. අපි තව ඉදිරියට ගිහලා අපේ ප්‍රශ්නෙට බහිමු නැවත. ඒතර අපි උපාගමය ගැන කිව්වා. ඊට පස්සේ අපිට කතා කරන්න තියෙන මෙන්න මේ පුංචි කාරණයක් ප්‍රතීක චාපය. ඔබ තේරුම් අරගන්නට ඕන ප්‍රතීක ක්‍රියා කියලා කියන්නේ අපේ ස්නායු පද්ධතියෙන් සිද්ධ වෙන ඉතාම සරල ක්‍රියාවල් වලට. මේ ක්‍රියාවල් ක්‍රියාත්මක වීම සඳහා මේ යොදෙන්නේ නැත්නම් යොදාගන්නේ ප්‍රතීක චාපය කියන ස්නායු දාමය. ඒතර මේ ප්‍රතීක චාපය අපි පැහැදිලිව කතා කර ගන්නට ඕන නිසා අපි දැන් සුළු විරාමයකට යමු. ඊට පස්සේ අපි ඊළඟට ප්‍රතික චාපය පිළිබඳ කරුණු සාකච්ඡා කරන මේ විරාමයෙන් අනතුරුව. ගුණසේන ITN Q&A පන්තිය විද්‍යාව. ඔයසොද අපි දැන් බලමු ප්‍රතික චාපය ගැන. අපි විරාමයට කලින් කිව්වා වගේ අපිට පුළුවන් කතා කරන්න. ඔව් දරුවනේ අපි බලමු ප්‍රතික චාපය කියන්නේ මොකද්ද කියලා. ඊට ඉස්සෙල්ලා බලමු ප්‍රතිකය කියන්නේ මොකද්ද කියලා. ඔබ දන්නවා අපි අපේ මොලේ මෙහෙවල නැත්නම් අපේ ස්නායුපත්‍ය මෙහෙවල කතා කරන වැඩ කරනකොට සමහර දේවල් අපි හිතාමතා කරනවා. සමහර දේවල් අපි හිතාමතා කරන්නේ නැහැ. අපි සරල උදාහරණයක් විදිහට හිතමු අපි වේගෙන් එන මැස්සෙක් අපේ ඇස දිහාවට එනවා කියලා. ඒතර අපි කවදා හරි බල බල ඉන්නවද මේ ඉන්නේ නිල මැස්සද මී මැස්සද ගෙ මැස්සද කියලා එමු නැහැ. අපි ටග් ගාලා ඇවහ ගන්නවා. පළමුව කරන්නේ ඇවහ ගැනීම.
මොකද ඒ ක්‍රියාව කළේ නැත්නම් අපිට අපි ඇස ආරක්ෂා කරගන්න වෙන්නේ නැහැ. ඒකම අපි පාරේ ඇවිදගෙන යනකොට අපිට කටුවක් පැගුණ අපි හිතනවා මේ බෝතල් කටුවද පතක් කටුවද එහෙම හිතන්නේ අපි වහම කරන්නේ පාදේ ඇද ගන්න එක. ඒ නිසා මේ වගේ සිතීමෙන් තොරව ඉතා ඉක්මනින් කෙරෙන සරල ක්‍රියාවල අපි කියන ප්‍රතික කියලා. දැන් මේ වගේ දේවල් තමයි ඔබ දන්නවා. සමහර දේවල් එක එක විදිහයි. දැන් අපි කියමු ගිනියම් දෙක උණුසුම් දෙක අත ගන්නවා අපි අත ඇද ගන්නවා. කටුවක් පැගුණා පාදේ ඇද ගන්නවා. අපි ඇස දිහාවට මැස්සෙක් කෙනව දැන්නොත් අපිට අපි එක වට ඇහැ වහ ගන්නවා. මිරිස් බදින තැනකින් අපි ගියොත් අපිට කිවිසුම් ඇතිවෙන මේ කොහොමද නවත්ත ගන්න බෑ. මේ වගේ අපි තේරුම් අරගන්නට ඕන මේ ප්‍රතික චාප කියලා කියන්නේ අපි නොසිතා කරන එයාගම සරල එයාගම නවත්ත ගන්නත් බෑ මේවා. ඒ වගේ දේවල් හැටියට අපි තේරුම් අරගන්නට ඕන මේ වැඩි හරියක් පාලනය වෙන්නේ සුෂුම්නාවේ. ඇතැම් විට මොළේ පාලනය වෙනව තියෙනවා. ඒතර මේවට කියන කපාල ප්‍රතික කියලා. ඒවා තමයි මම කිව්වේ උගුරට ඇඟිල්ලක් දැම්ම ඔක්කාරය දැනෙන එක, මේ මිරිස් බදින තැනකින් යනකොට කිවිසුම් හෝ කැස්ස ඇති වෙන එක, ඇසිපිය ගන්න එක, මේ වගේ දේවල් මොළයෙන් පාලනය වෙන්නේ. අර පාදයේ ඇද ගන්න එක වගේ දේවල් සුෂුම්නාවෙන් පාලනය වෙන්නේ. දැන් අපි බලමු මේ ප්‍රතිකය සඳහා තියෙන ස්නායු පරිපථයට අපි කියනවා ප්‍රතික චාපය කියලා. මේක තමයි අපිට දෙන සරලතම මේ ස්නායු පරිපථය. මේකේ කොටස් පහක් තියෙනවා. ඔබ මතක තියාගන්නට ඕන මේවා. ප්‍රතිග්‍රාහකය, සංවේදක නියුරෝණය, අන්තර්හාර නියුරෝණය, කාරක නියුරෝණය සහ කාරකය. එතකොට මේ ප්‍රතිග්‍රාහකය සහ කාරකය කියන්නේ යම් ඉන්ද්‍රිය දෙකක්. ස්නායුපද්ධතියට අයිතිම කොටස වෙන්නේ මොකද්ද? සංවේදක නියුරෝණය, අතරමැදි නියුරෝණය, අන්තර්හාර නියුරෝණය සහ චාලක නියුරෝණය. දැන් මේ ප්‍රතිග්‍රාහක කියලා කියන එක අපි දන්නවා අපේ ශරීරයේ ප්‍රතිග්‍රාහක ඉන්ද්‍රිය පහක් තියෙනවා. මොනවද? ඇස, කන, දිව, නාසය සහ සම. එතකොට මේ ඉන්ද්‍රිය වලින් එන මොකක් හරි උත්තේජයක් දැනුණාම ඒකට සම්බන්ධ ස්නායු ශෛලයේ උත්තේජනය වෙනවා. ඒ වෙලාව ඔබ දන්නවා දැන් අපි ස්නායු පණිවිඩය ගැන යමක් කතා කරා. ස්නායු පණිවිඩය උම අරගෙන යනවා අපේ සංවේදක නියුරෝණ දිගේ සුෂුම්නාව දිහාවට. ගිහිලා සුෂුම්නාව ඇතුළට මේ පණිවිඩය ගෙනියනවා. එතකොට මේ ස්නායු මේ ඇතුළට පණිවිඩය ගෙන යන මේ සංවේදක නියුරෝණේ අනුශාඛාව ඉතාම දිගයි. අනුශාඛාව ඉතාම දිගයි. ඊට පස්සේ ඒක සුෂුම්නාව තුළට ආවට පස්සේ ඒකේ අක්ෂණ ඉතාම කෙටි. ඒ නිසා ඒක සුෂුම්නාව දක්වා පණිවිඩය අරගෙන එනවා. තවත් මම හිතර ඔබට පේන දෙයක් තියෙනවා මේ අපි කතා කරපු සංවේදක නියුරෝණේ ගැංග්ලියම නැත්නම් ස්නායු ශෛල දේහය තියෙන්නේ සුෂුම්නාවෙන් පිට. ඒ ස්ථානේ මේ වගේ දේවල් එකතු වෙලා තියෙන නිසා ඒකට කියනවා පෘෂ්ඨීය මූල ගැංග්ලියම කියලා. ඒ පෘෂ්ඨීය මූල ගැංග්ලියම තුළ තමයි ඒකේ ශෛල දේහය තියෙන්නේ. ඊට පස්සේ ඒ ස්නායුව ස්නායු ශෛලය සුෂුම්නාව තුළට යනවා. සුෂුම්නාව තුළ දෙක උපාගමේ වෙනවා තව කෙටි පුංචි නියුරෝණයක් එක්ක. මේ නියුරෝණේ අනුශාඛාවත් කෙටි, අක්ෂණයත් කෙටි. ඒකට කියන අපි අන්තරහාර නියුරෝණය කියලා. මේකෙන් කරන්නේ පණිවිඩය මේ අතින් අරගෙන අනිත් අතින් ටක් ගාලා ඊළඟ ස්නායු ශෛලයට නැත්නම් නියුරෝණයට දෙන එක. එතකොට මේකෙන් කරන්නේ අර ඇතුළට ආපු පණිවිඩය උත්තරයක් බවට පරිවර්තනය කරන එක. කළා ඒක කාරක නියුරෝණය දුන්නාම කාරක නියුරෝණේ අනුශාඛාව බොහොම කෙටි. ඒකේ අක්ෂණය එළියට ඇවිත් තියෙනවා උදරීය මූලයේ පැත්තෙන්. එතකොට ඔබට මේ උදරීය මූලයේ කියන්නේ කණිත් පැත්තේ නම් කළ තියෙන සමක තේරුම් ගන්න පුළුවන් වෙයි. එතකොට ඒක උදරීය මූලයේ පැත්තෙන් පිට වෙලා එළියට ඇවිල්ලා ඒක කාරකයේ දක්වා යනවා. එතකොට කාරකයට පණිවිඩය බාර දෙන මෙන්න මේ දේ කරන්න කියලා බාර දෙන්නේ කාරක නියුරෝණේ. එතකොට මේ කාරකය හැමතිස්සෙම ග්‍රන්ථියක් හෝ පේශියක්. ඇතැම් විට මේ ග්‍රන්ථියක් වෙන දැන් අපි ඇයට රොඩ්ඩක් වැටුණා නම් මේ ප්‍රතිකේ ප්‍රතිචාර මේ කෙරවල මොකද්ද අපි කඳුළු ග්‍රන්ථියට ඇවිල්ලා කියනවා කඳුළු නිපදවන්න කියලා. ඊළඟට අපේ පාදයට මේ කටුවක් පෑගුණනම් වහාම පාදේ ඇද ගන්න කියලා අපේ පාදේ පේශි වලට කියනවා. මෙන්න මේ වගේ ක්‍රියාවක් තමයි මෙතන වෙන්නේ. දැන් ඔබට තේරෙනවා ප්‍රතිග්‍රාහක ඉන්ද්‍රියෙන් කරේ පණිවිඩය ගන්න එක, සංවේදක නියුරෝණෙන් කරේ පණිවිඩය මධ්‍යස්නායුපති දෙසට ගෙනියන එක, ඊට පස්සේ අන්තරහාර නියුරෝණෙන් කරේ සංවේදක නියුරෝණෙන් ගත්ත පණිවිඩය චාලක නියුරෝණෙන් නැත්නම් කාරක නියුරෝණෙන්ට බාර දීපුව එක. කාරක නියුරෝණෙන් කරපු වැඩේ තමයි ඒක එළියට අරගෙන ගෙනල්ලා කාරක ඉන්ද්‍රියෙ නැත්නම් මේ අපි ගත්තු උත්තේජනයෙන් ප්‍රතිචාරයක් දක්වන ඉන්ද්‍රියට වැඩේ බාර දෙන එක. එහෙනම් මේ විදිහට තමයි ප්‍රතිකය ක්‍රියාත්මක වෙන්නේ. එනිසා අපි තේරුම් අරගන්න ඕන මේ සංවේදක නියුරෝණය, අන්තරහාර නියුරෝණය සහ කාරක නියුරෝණය තියෙන පොදු වෙනස්කම්. අපෙන් අහලා තියෙන ප්‍රශ්නකට උත්තර දෙන්න මේක ඕන වෙනවා. ඔබ දැක්කා සංවේදක නියුරෝණය ඇතුළට පණිවිඩය ගෙනියන එකේ අනුශාඛාව ඉතා දිගයි. ඊළඟට ඒකේ අක්ෂණය කෙටි. ඊළඟට ගැංග්ලියම ඒකේ නැත්නම් ශෛල දේහය පිහිටන්නේ සුෂුම්නාවෙන් පිටත. ඊළඟ එක තමයි
මධ්‍යස්නායිපති දෙසට පණිවිඩ ගෙන එනවා. ඒතර අපි කියන අභිවාහි කියලා මේ වගේ වෙනකොට. ඒතර ඒක සුෂුම්නාව දෙසට නැත්නම් මොලේ දෙසට පණිවිඩය අරගෙන එන්නේ. අන්තරහර නියුරෝනේ බලමු. ඒකේ අනුශාක්කා විතක් කෙටි අක්ෂනේ දිතා කෙටිය. විතා කෙටි පුංචි නියුරෝනය සම්පූර්ණයෙන්ම සුෂුම්නාව තුල මේක තියෙන්නේ. ඊට පස්සේ මුළු සෛලම් සුෂුම්නාව තුල මේත මධ්‍යස්නායි පද්ධතිය තුල පණිවිඩ ගෙන යයි. ඒ කියන්නේ සංවේදක නියුරෝනෙන් ගත්ත පණිවිඩයේ යාබද කාරක නියුරෝන සලක එක ලබා දෙන්නේ මේ අන්තරහර නියුරෝනේ මගින්. කාරක නියුරෝනෙන් අපි බලමු. අනුශාක්කාව කෙටිය, අක්ෂනේ දිගය, ගැංග්ලියම තියෙන සුෂුම්නාව තුල, ඒ වගේම මධ්‍යස්නායිපතින් ඉවතට පණිවිඩ අරන් යනවා එක අපවාහි. දැන් අපි යන් අපේ පරණ රූප සටහනට. ඊළ බලමු මේක මොන නියුරෝනයක්ද කියලා. දැන් දරුවෝ ඔබට පෙනෙනවා ඇති මේකේ තියෙන්නේ මොකද්ද? මේ නියුරෝනේ අනුශාක්කාව දිග නම් ඒක සංවේදක නියුරෝනයක්. ඒ වගේම අක්ෂනේ දිග නම් ඒක චාලක නියුරෝනයක් නැත්නම් කාරක නියුරෝනයක්. ඒ වගේම අන්තරහර නියුරෝනේ නම් ඒකේ අක්ෂනේ අනුශාක්කාව දෙකම කෙටි. හරි. බලමු අපි ඉදිරියට. අපේ මේ අපි කලින් කතා කරපු කාරණේමයි මේ තියෙන්නේ. අනුශාක්කාව මගින් ගැංග්ලියම දෙසට පණිවිඩ ගෙන එන මොකද්ද? ගෙනල්ල වෙලා ඒක අක්ෂනේ ගැංග්ලියම ඉවතට පණිවිඩ ගෙන යනවා. අනුශාක්කාවට ඇසිටිල් කොලින් නිපදවිය නොහැක අක්ෂනේට පමණ එක් කරන්න පුළුවන්. එතන මයිලින් කොපි ක්‍රියා දෙක අහලා තියෙනවා. එකක් අපි කිව්වා නියුරෝනේ ආරක්ෂා කිරීම සහ ස්නායු පණිවිඩයේ වේගය වැඩි කිරීම. ඊට පස්සේ අපිට අලුත් කාරණයකට යන්න සිද්ධ වෙනවා. ඒ තමයි සමස්ථිතිය. ගුණසේන ITN Q&A පන්තිය විද්‍යාව. සමස්ථිතිය කියලා කියන්නේ ශාරීරික අභ්‍යන්තර පරිසර තත්ත්වයන් නියතව පවත්වා ගැනීම. අපි කලින් කතා කරා මෙහෙම. දැන් අපි කතා කරා ස්නායු පද්ධතිය මොකද කරන්නේ? උත්තේජ සඳහා ප්‍රතිචාර දක්වන එක. එතන මේකට අපි කියන උද්දීප්පතාව කියලා. මේ උද්දීප්පතාව කියලා කියන්නේ බාහිර පරිසරයෙන් පැමිණෙන නැත්නම් මොන හරි කමක් නැහැ උත්තේජ වලට ප්‍රතිචාර දක්වීම. දැන් උත්තේජ කියන්නේ මොකද කියලා අපි බලමුකෝ. උත්තේජයක් කියලා කියන්නේ අපේ සංවේදී ඉන්ද්‍රියක් සක්‍රිය කරවන්න පුළුවන්, ක්‍රියාව ආරම්භ කරන්න පුළුවන් කිසියම් බලපෑමක්. දැන් ඇසට නම් ආලෝකය, කනට නම් ශබ්දය, ශරීරයට ස්පර්ශයේ වේදනාව, උණුසුම, සිසිල, පීඩනය වගේ කීපයක් වෙන්න පුළුවන්. මේ වගේ අපි කල්පනා කළ බැලුම් අපේ එක එක ඉන්ද්‍රිය වලට රසායනික සංවේදන සහ භෞතික සංවේදන දැනෙනවා. රසායනික සංවේදන උදාහරණයක් විදිහට අපිට ගන්න පුළුවන් රස සහ සුවඳ. ආහාරයේ තියෙන යම් යම් රසායනික ද්‍රව්‍යවල ගුණාංගය තමයි අපිට රස කියලා දැනෙන්නේ. ඒ වගේම වායුගෝලයේ ඇවිල්ලා අපේ නාසයට ඇතුල් වෙන වායුමේ නොයෙක් නොයෙක් දේවල් වල ගඳ සුවඳ තමයි අපිට නාසයට දැනෙන්නේ. මේ වගේ බැලුවාම සංවේදී ඉන්ද්‍රියක් ක්‍රියාත්මක කරන්න හේතු වෙන බාහිර බලපෑමකට අපි කියනවා උත්තේජයක් කියලා. ප්‍රතිචාරය කියලා කියන්නේ මේ පිළිතුරක් විදිහට අපේ ශරීරය මගින් කරන එක. දැන් අපි මේ කතා කරලා ඉවරයි. දැන් අපිදම අපි ඇහි මැස්සෙක් වදින්නේ නම් අපි වහාම මොකද කරන්නේ? ඇහ වහ ගන්නවා. ඒක තමයි ප්‍රතිචාරය. පාදයට කටුව පෑගුණොත් අපි වහාම පාදේ ඇද ගන්නවා. ඒක තමයි ප්‍රතිචාරය. එනිසා මේ උත්තේජ වල ප්‍රතිචාර දක්වීමේ හැකියාව. තව පුංචි දෙයක් තියෙනවා මේකේ අපිට කතා කරන්න ඕන එකක්. දැන් උත්තේජ වල ප්‍රතිචාර දක්වනකොට සමහර වෙලාවට වෙන සංකීර්ණ ක්‍රියා. අපි සමහර වෙලාවට මෙහෙම හිතමු අපි පොතක අකුරු ලියනවා. ඒතර රූල් ගහලා තියෙනවා මේ පොතේ. අපි ඇදේට ලියන්නේ නැතුව රූල් වල හරියට අකුරු ලියාගෙන යනවා. මේ යනකොට අපිට අකුරු ලිවීමට වඩා වැදගත් වෙනවා මේ අකුරේ හැඩය, ඊළඟ මේ රූල් දෙක අන්තර්ගත වීම අකුර. මේ වගේ අපි සියුම් ක්‍රියාවක් කරනවා. ඒ සඳහා අපිට අපේ අත් දෙකම සමහර වෙලට සමහර අපේ ඇසත් එක්ක ඉන්ද්‍රිය කීපයක් සමායෝජනය කරන්න සිද්ධ වෙනවා. දැන් තව උදාහරණයකට අපිට ගන්න පුළුවන් අපි මහාන මැසුමකින් මහානකොට අපේ පාදයේ මගින් එක රඩර් එක පාගෙනවා. ඊට අමතරව අපි එහෙම බලා ඉන්නවා. ඒ වගේම අපි අතින් දෙදි කෑල්ල යවන මැෂින් එක තුලින් මැහිලා එන්න. ඒතර අපි මේ එක ඉන්ද්‍රියක් හරි අතේ හරියොත් අපිට එකපාරටම ගැටලුවක් වෙනවා. උදාහරණයකට අපි ආක බැලුවොත් මොකද වෙන්නේ? අපි මහාන මැස්ම ඇදේට වදින්නේ. ඒ වගේම තමයි අපි පයින් පාගෙන එක නතර කළොත් මෙහිම නතර වෙනවා. මේ වගේ අපි කල්පනා කරලා බලවම ඉන්ද්‍රිය ඔක්කොම එකිනෙකට ගැළපෙන විදියට අනුකූල විදියට ක්‍රියාත්මක කරන එකට අපි කියන අලුත් වචනයක් සමායෝජනය කියලා. සමායෝජනය කියලා කියන්නේ උත්තේජකයකට ප්‍රතිචාර දක්වීමේදී ඉන්ද්‍රිය කීපයක් එකිනෙකට ගැළපෙන ලෙස ක්‍රියා කිරීම. ඒක තමයි සමායෝජනය. ඉතින් මේ සමායෝජනය ගැන අපි කතා කරලා දැන් බොහෝ වෙලාවක් දැන් මේ සමස්ථිතිය ගැන කතා කරනකොට සමායෝජනයේ මේ කොටසක් තමයි මේ සමස්ථිතියත් ශරීරයේ ඇතුළත තියෙන යම් යම් ඉන්ද්‍රියයන් සමායෝජනය කරගන්න එක තමයි මේකෙන් කරන්නේ. ඒ කියන්නේ අපේ ශරීරයේ අභ්‍යන්තර තත්ත්වයන් තියෙන. උදාහරණයක් ඇටියට අපි කලින් කතා කරපු රුධිරයේ සීනි සාන්ද්‍රණය. ඊළඟට රුධිරයේ ජල ප්‍රමාණය, දේහ උෂ්ණත්වය. මේ වගේ නොඑක් නොඑක් දේවල් තියෙනවා අපේ ශරීරය තුළ නියතව පවත්වාගෙන. මම උදාහරණයක් කියන්නම් මෙහෙම.
දැන් ඔබ හිතලා බලනවාද අප්‍රිකාවේ සහරා කාන්තාරයේ අසල ජීවත් වෙන නිග්‍රෝ ජාතිකයෙක්ගේ මේ ද්‍රවීය කිට්ටු ජීවත් වෙන ස්කිමවරයෙක්ගේ ශරීර උෂ්ණත්වය කොයි වගේද කියලා. ඔබ එකපාරටම කියයි අර නිග්‍රෝ ජාතිකයාගේ උෂ්ණත්වය වැඩි මේ වද ස්කිමවරයාගේ උෂ්ණත්වය අඩුයි කියලා. නමුත් එහෙම නැහැ. මේ දෙන්නගෙම උෂ්ණත්වය සෙල්සියස් අංශක 37යි ශරීර උෂ්ණත්වය. එනම් මේ උෂ්ණත්වය නියතව පවත්වා ගැනීමක් කරන්නේ අර අප කලින් කිව්වාගේ යාමනය කිරීමක් කරන්නේ. එහෙමනම් මේ අභ්‍යන්තර පරිසර තත්ත්ව පවත්වා ගන්න එක තමයි සමස්තිති කියලා කියන්නේ. ඒතර මේක අපි කියන මේ උදාහරණ විදිහට අපි ගන්න මොනවද කියලා. දේහ උෂ්ණත්වය යාමනය කරනවා, සීනි සාන්ද්‍රණය යාමනය කරනවා, රුධිරයේ ජල ප්‍රමාණය යාමනය කරනවා. මේකට අපි කියනවා ආශ්‍රිත පීඩනය කියලා. එතකොට අපිට මම හිතන්නේ අපිට අද කතා කරන්න පුළුවන් ප්‍රමාණය එපමණයි. එනිසා අපි මෙතනින් අපේ මේ පාඩම මේ කොටස අපි නතර කරනවා. අදත් ගුණසේන ITN Q&A පන්තියෙන් ඔබට විභාගයට ලැබිය හැකි අනුමාන ප්‍රශ්න පිළිබඳව සර් සවිස්තරාත්මකව පැහැදිලි කිරීමක් කරා. ඔබ අනිවාර්යයෙන්ම ඉහළ සාමාර්ථයකට යන්න නම්, විද්‍යා විෂයට ඉහළ සාමාර්ථයක් ලබා ගන්න නම් Q&A විද්‍යා පන්තියත් එක්ක රැඳෙන්න. අදත් විද්‍යා විෂය ගැන කතා කරන්න අපිත් එක්ක එක්තුනේ කළුතර අධ්‍යාපන කලාපයේ විද්‍යා විෂය පිළිබඳ සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ අමිත සිබා මහත්මයා. ඔබතුමාට බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා අද දවසේදීත් අපිත් එක්ක සම්බන්ධයෙන් පිළිබඳව. ඒ වගේම හෙට දවසේදීත් ගුණසේන ITN Q&A පන්තියෙන් හමු වීමේ බලාපොරොත්තුෙන් අදට අපි සමුගන්නවා. ඔබට සුබ දවසක්.